රුපියල් 18000ක අත්මිට ගැනුම් රුපියල් 19000ක් ලෙස තමයි අපි ගැනුම් ගිරුමට දීලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙනම් පුතේ මේකෙදි සාමාන්‍යයෙන් අපි ගනුදෙනුවේ වටිනාකමට වඩා අඩුවෙන් වටිනාකම ලියවුනොත් එහෙනම් මොකද කරනවා කියලා කිව්වේ? ඒ අඩු වටිනාකම අදාළ ගිණුමට ලියනවා සහ අවිනිශ්චිත ගිණුමෙන් ඒකට ගැළපීමක් කරනවා. හැබැයි මෙතනදි වෙලා තියෙන එකේ අනිත් පැත්ත ඒ මොකද්ද? වටිනාකම අඩුවෙන් නෙමෙයි ලියලා තියෙන්නේ, වටිනාකම වැඩියෙන් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ නිවැරදි වටිනාකමට වඩා වැඩි වටිනාකමක් තමයි මෙයා මෙතනදී ලියලා තියෙන්නේ. ඒතකොට අපි ගත්තොත් එහෙම මේකෙදි පුතේ මුදල් පොතේ ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ගත්තොත් එහෙම අපේ මුදල් පොත තියෙනවා, මුදල් පොත ගැණුම් ගිණුම තියෙනවා, අවිනිශ්චිත ගිණුම තියෙනවා. දැන් කොහොමද අපි ලියලා තියෙන්නේ? අත්පිට ගැණුම් රුපියල් 18000ක්. ඒ කියන්නේ මුදල් පොතේ බැර කරලා තියෙනවා ගැණුම් කියලා 18000. ගැණුම් ගිණුමට හර කරලා තියෙනවා අත්පිට ගැණුම් නිසා මුදල් කියලා රුපියල් 19000ක්. දැන් එතකොට අපිට බැලු බැලමටම පේනවා හර පැත්තේ 19000ක් තියෙනවා. හර පැත්තේ 19000ක් තියෙනවා. බැර පැත්තට තියෙන පුතේ 18000යි. එහෙනම් මේ පැත්තට 1000ක් අඩුයි. එහෙනම් අවිනිශ්චිත ගිණුම එන්න ඕනේ බැර පැත්තෙන් රුපියල් 10000ක්. මෙතෙන් දෙනවා ශේෂය ඊගේ කියලා රුපියල් 1000. එහෙනම් අපි නිවැරදි කරන්න මොකද්ද කරන්නේ? මෙයාගේ 19000යි තියෙන්නේ. අපි දන්නා වටිනාකම වැඩි නම් ඒක අඩු කරන්න අපි මොකද කරන්න ඕනේ? මකලා හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් ප්‍රතිවිරුද්ධ සටහන් තියලා වටිනාකම අඩු කරන්න පුළුවන්. ප්‍රතිවිරුද්ධ සටහන් කියන්නේ ගණන් ගිරුමේ වැඩිපුර තියෙන්නේ 1000යි හර වෙලා. එහෙනම් ඒ 1000 බැර කරනවා. ඒ වගේම අවිනිශ්චිත ගිරුම සමාන වෙන්න නම් 1000ක් හර වෙන්න ඕනේ. එහෙනම් අපි මෙතන ලියනවා ගණන් කියලා. මෙතන ලියනවා අවිනිශ්චිත කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ අවිනිශ්චිත ගිණුම හර 1000යි, ගැණුම් ගිණුම බැර 1000යි. අපි ලියනවා අත්පිට ගැණුම් ගිණුමට වැඩියෙන් සටහන් වීම නිවැරදි කිරීම. අත්පිට ගැණුම් ගිණුමට වැඩියෙන් සටහන් වෙච්ච එක තමයි අපි නිවැරදි කළේ. මොකද්ද පුතේ වැරද්ද? ගැණුම් ගිණුමට වටිනාකම වැඩියෙන් සටහන් වුණා. එහෙනම් අවසාන වශයෙන් ගත්තොත් අවිනිශ්චිත ගිණුම පුතේ 1000ට සමාන වෙනවා. තේරුණාද පුතේ? දුලක්ෂි පුතේ තේරුණාද අපි මේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය හොයාගන්න විදිහ? තේරුණාද? තියෙනවා මෙතන තියෙන වටිනාකම අතන්ට එක ගන්න. හරි පුතේ, අපි වැඩියෙන් සටහන් වීම කියන එක ලියලා මේක ලියගන්න. ඔන්න කොහොමද ආවේ?
විරයන් කියන්නේ
හරි. පුතේ අපි ප්‍රශ්නයක් ලියමු. පුතේ ඒක පොඩ්ඩක් ආයි බලා ගන්න හදපු විදිහ. නෝට් එකේ චුට්ටක් බලා ගන්න. පළවෙනි එක රුපියල් 3000ක විකුණුම් ඉන්වොයිසියක් රුපියල් 5000ක් ලෙස ණය ගැති